සුදු කළු සහ පැතලි චරිත ජීවත් වෙන සමාජයක එවන් චරිත අතුරින් එක් චරිතයක් හා කෙලින් කතා කරන මිනිත්තු කිහිපයයි හාට් ඩොග්. අද අපේ අමුත්තාගේ පුටුවේ වාඩි වෙන ඇය රූපේනොත් කටහඬිනොත් ඔබ වඩාත්ම හොඳින් දන්න හඳුනන ලෙංගතු කාන්තා චරිතයක්. දශක 4කට වඩා වැඩි කාලයක් ඔබේ ආලින්දයට පැමිණ ඔබට කතා කරන සොඳුරු සංනිවේදිකාවක් ඇය. සොඳුරු මවක්, ආදරණීය බිරිඳක්, විශ්වාසවන්ත යෙහෙළියක්. ඇයගෙන් අපි කුමන චරිතයක් දුටුවත් ඇය ඒ හැම චරිතයකටම සාධාරණයක් ඉටු කළ ලබැඳි සෙනෙහවන්තියක්. අද අපේ කෙලින් කතාව ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදිනී ඉඳුනිල් දිසානායක සමගයි. හාට් ඩොග් අපි කෙලින් කතා කරමු. ශ්‍රී ලංකීය ටෙලිවිෂනය තුළ ඔබව මම ප්‍රේක්ෂකයාට හඳුන්වා දෙන්න ඕනේ. එනිසා අපි ලැස්ති කෙලින් කතා කරමු. ඔබ ලැස්ති? ලැස්ති. කොහොමද මං ඔබව හඳුන්වා දෙන්න ඕනේ? තමන් කැමති විදිහකට හඳුන්වා දෙන්න පුළුවන්. ඔබ කැමති විදිහට? කොයි විදිහට හඳුන්වනවද කැමති? සරල ගැහණියක් විදිහට හඳුන්වා දෙන්න වඩාත් කැමතියි. මොකද මම බොහොම නිහතමානී සරල ගැහණියක්. පවුලේ අය ඔබව හඳුන්වා දෙන්නේ කොහොමද? ගෙවල් වලට කියන පුංචි පුංචි නම් තියෙනවා. සුදු දුව කියලා කියනවා, සුදු අක්කා කියනවා, සුදු කියනවා. මේ විදිහට තමයි හඳුන්වන්නේ. පාසල් කාලේ පෙම්වතා තාම ඔබව හමු වෙනවද? පාසල් කාලේ පෙම්වතා තමයි මම විවාහ වෙලා ඉන්නේ. ඔව්, ඉතින් ඒ පාසල් කාලේ ආරම්භ කළ විවාහ ප්‍රේම සම්බන්ධය තමයි දිගටම පවත්වාගෙන ආවේ. ඒ අවසාන ප්‍රතිඵලය තමයි විවාහය. විවාහයෙන් පස්සේ ඉතින් අද දවස් වෙනකොට දරුවන් දෙන්නේ ගියම්ම කෙනෙක් බවට පත් වෙලා සාර්ථක විවාහ ජීවිතයක් ගත කරනවා. තනියම කීයක් හරි හම්බ කරගත්තේ ජීවිතේ කොයි කාලෙද? විවාහයෙන් පස්සේ තමයි හම්බ කරගත්තේ. මුල්ම රැකියාව තමයි නිවේදන වෘත්තිය. ඉතින් මම නිදහස් නිවේදිකාවක් හෙට කටයුතු කරද්දී මේ මුල්ම රැකියාවෙන් තනියෙන් හම්බ කරගත්තේ ඉස්සෙල්ලාම 1981 අවුරුද්දේ. කීයද? මුදල නම් වටිනාකම එච්චර මතකයක් නැහැ. මං හිතන්නේ රුපියල් 300ක් විතර. කාන්තාවක් වුණාම විවාහ වෙන්නම ඕනේද? කාන්තාවක් නෙමෙයි, ඕනම කෙනෙක් විවාහ වෙන්නම කියලා අවශ්‍යතාවයක් නැහැ. එක් එක්ක නම කැමැත්ත අනුව තමයි. නමුත් එදා කාලයට වඩා අද කාලයට වඩා එදා කාලේ වෙනස්. එදා අපේ කාලේ නම් අපේ අපේක්ෂාවන් උනේ, අපේ බලාපොරොත්තු උනේ ප්‍රේම කරද්දි කොහොම හරි පෙම්වතාව විවාහ කරගන්නට උනේ කියන සිතුවිල්ල තමයි හිතේ ආවේ. නමුත් ඒ එදා, නමුත් අද දවස වෙනකොට බොහෝ දේවල් වෙනස් වෙලා තියෙනවා. ඒ වෙනස් වීමත් එක්ක තමන් කැමතින විවාහ වෙන්න පුළුවන්, තමන් කැමති නැත්නම් විවාහ නොවී ඉන්න පුළුවන්. විවාහය තමන්ගේ ජීවිතේට බාධාවක් කරගන්න ඕනේ නැහැ. මොකද අපි ඉපදෙන්නේ තනියෙන්, මිය යන්නේ තනියෙන්. දරුමල්ල හදන්න ඕනේ. ඒකත් එක එක්කෙනාගේ කැමැත්ත අනුව. තමන් කැමති නම් දරුවෝ හදන්න පුළුවන්, තමන් අකමැති නම් දරුවෝ හදන්න නැතු ඉන්න පුළුවන්. නමුත් එක දෙයක් තියෙනවා, මම අකමැති විවාහ වුණ ගමන්ම බොහෝ දෙනෙක් ඒ දවස්වල දරුවෙක් නැද්ද විවාහ වෙච්ච යුවළගෙන් අහනවා, දරුවෙක් නැද්ද, තාම නැද්ද ළමෙක්, ඇයි නැත්තේ ළමයි. ඒ වගේ ප්‍රශ්න අහනකොට මම හරි අකමැති. මොකද ඒ දෙන්නගේ කැමැත්ත අනුව තමයි විවාහය කියන පදන මත බිරිඳ සහ සැමියාගේ කැමැත්ත අනුව තමයි දරුවන් හදන්නේ. සමහර විට නොදැනුවත්වම දරුවන් පිළිසඳ ගන්න වෙලාවල් තිබෙනවා. නමුත් එදා කාලට වඩා අද වෙනස් ඉඳා මං හිතන්නේ තමන් කැමති නම් දරුවෝ හදන්න පුළුවන්, තමන් අකමැති නම් දරුවෝ හදන්න නැතුව ඉන්න පුළුවන්. ලිවින් ටුගෙදර් කන්සෙප්ට් එක ගැන ඔබ මොකද හිතන්නේ? ඒකත් එක්තරා ආකාරයේ වෙනස් මාධ්‍යකීමක්. මොකද අපේ රටට ඒක ආගන්තුක වුණාට ලෝකෙ වෙනත් රටවල දිස බැලුවාම නම් ලිවින් ටුගෙදර් සිස්ටම් එක තියෙනවා. ඉතින් මං හිතන්නේ මේ ලෝකේ ඉපදුනහම ඔබ එක විදියක්, මම එක විදියක්, ඔබ කතා කරන එක විදියට, මම කතා කරන එක විදියකට, ඔබ හිතන එක විදියට, මම හිතන තවත් විදියකට මේ ලෝකෙ කවදාක්වත් විවාහ වුණා කියලා දෙන්නෙක්ගේ අදහස් සිතුම් පැතුම් ගැලපෙන්නේ නැහැ. නමුත් අපි ගලප ගන්න ඕනේ. මේ ගලපා ගැනීම මත තමයි විවාහය කියන දේ රඳා පවතින්නේ. ගලපෙන්නේ නැතුව අද දවසේ වෙනකොට මේ වර්තමානයේ කීයක් දික්කසාද අපිට දැක බලා ගන්න පුළුවන්ද? එදා අපේ කාලේට වඩා අද දික්කසාද වැඩි වෙලා තියෙනවා. ඒ ගැලපෙන්නේ නැති හින්දා, මේ ගලප ගන්න ඕමනාවක් නැති හින්දා. ඉතින් මං හිතන්නේ ලිවින් ටුගෙදර් හිටියයි කියලත් ඒක ප්‍රශ්නයකුත් නැහැ. ලිවින් ටුගෙදර් හිටියත් නොහිටියත් විවාහය පවත්වාගෙන යන්න ඕන නම් දෙන්නේ නැහැ, කැමැත්ත තියෙනවා. දික්කසාද වෙන්න ඕන නම් කැමැත්ත තියෙනවා. ලිවින් ටුගෙදර් දිගටම පවත්වාගෙන ගියත් ඒකත් එක්තර ප්‍රශ්නයක් නැහැ කියන සිතුවිල්ලත් මම ඉන්නේ. ඔබ ගැහණියක් විදියට ශක්තිමත්ද? අනිවාර්යෙන් ඉතාමත් ශක්තිමත් ගැහණියක්. මොකද ජීවිතයේ ගැහණු පිරිමි කියලා මම ભેදයක් වෙන් කරන්නේ නැහැ. නමුත් පුරුෂ පක්ෂයේ සහයෝගයෙන් මම ඉතාමත් ශක්තිමත් ගැහණියක් බවට පත් වෙලා තියෙනවා. මගේ අම්මයි තාත්තයි මාව මේ ලෝකෙට බිහි කරා. ඊට පස්සේ මාව උස්මහත් කරා. ඊට පස්සේ මගේ සැමියා මගේ ජීවිතයට ලඟ වුණා. ඒ මගේ ජීවිතය තවත් ශක්තිමත් වුණා. කොහොම නමුත්
ගැහණියක් හැටියට පිරිමින්ට වඩා ශක්තිමත් කියන හැඟීම මගේ හිතේ තිබුණා. නමුත් මම පිරිමින්ට හරි ගරු කරනවා. ඔබ ශක්තිමත් කියලා ඔබට දැනුණු අවස්ථාවක් තියෙනවද? ශක්තිමත් කියලා දැනුණු අවස්ථාවක් මගේ සැමියෙක් තරා කාලේ කසනේ පුණා. අසනේ වෙච්ච අවස්ථාවක මම මහා රාත්‍රියේ පාන්දර 2ට විතර දුරකථන ඇමතුමක් ආවා. ඔහුව මේ ICU එකේ ඉඳන් කාමරයට මාරු කරන්න ඕන කියලා පෞද්ගලික රෝහල. ඉතින් මම රෑ 2ට මට මතකයි තනියෙන් වාහනේ ලෝගන රෑ 2ට. දැන් අවුරුදු 20කට 25කට විතර ඉස්සෙල්ලා තනියෙන් එළවගෙන ගියා. මම දන්නේ කොහොම ආත්ම ශක්තියක් මට ආවද කියලා. මම වාහනේ ලෝගන ගිහිල්ලා මගේ සැමියා ළඟට ගියා. මොකද ICU එකේ ඉඳන් ඔහුව මේ රූම් එකට මාරු කරන්න ඕන වෙලා තිබ්බා. ඉතින් මං හිතන්නේ මගේ උදාහරණයක් විතරයි. නමුත් බොහොම ශක්තිමත් ගැහැණියක් කියලා මං හිතනවා. හදවතින් විතරක් නෙමෙයි ගතින් සිතින් හැමදේම තාමත්. ඔබ අවසාන වශයෙන් කියවපු පොත? අම්මා. ඔබ කාට හරි පොත් පෙරලලා තියෙනවද? නැහැ. කිසි කෙනෙකුට පොත් පෙරලලා නැහැ. පොතක් පෙරලපු නැති හින්දා තමයි ශ්‍රේෂ්ඨී වුණත් එදා වගේම අදත් තාමත් නමක් දිනාගෙන මගේ යුතුයකම වගකීම හරියාකාරව ඉටු කරමින් නිවැරදි ගැහැණියක් හැටියට සාර්ථක ගැහැණියක් හැටියට සමාජයේ වැජබෙන්නේ බැබලින්නේ. අවුරුදු 40කට අධික කාලයක් ශාස්ත්‍රයේ තුල ඔබ රැඳෙනවා. ඒ ආණ්ඩුව වෙනස් වෙන විදිහට ඔබත් වෙනස් වුණ නිසා. නෑ, ආණ්ඩුව මට ප්‍රශ්නයක් උනේ නෑ. කිසිම රජයක් මට ප්‍රශ්නයක් උනේ නෑ. මොකද රජයේ ප්‍රශ්නයක් කරගන්නේ හැකියාවන් නොමැති ඒ කියන සිතුවිල්ල මගේ හිතේ තිබෙනවා. මම අවුරුදු 40ක් ශාස්ත්‍රයේ රැඳී ඉන්න කෙනෙක් තාමත් ඉන්න කෙනෙක්. ආණ්ඩුව කීයක් පෙරලෙන්නේ නැද්ද? නමුත් මම එක ආණ්ඩුවකටවත් ඒ රජයකටවත් එක පක්ෂයකටවත් ගැතිව කටයුතු කරන්නේ. මට තියෙන පෞද්ගලික මතයක්. මම කුමන පක්ෂයේද කුමන සමාජිකයෙක්ද මං කැමැත්තක් දක්වන්නේ ඒක මගේ මතය. මං ඒක ලෝකෙට කියන්න යන්නේ නැහැ. මොකද ඡන්දේ විතරයි මේ ලෝකේ අපට තියෙන එකම රහස බව රකිමින් දෙන්න පුළුවන් දේ. ඉතින් ඒ ඡන්දේ කතරේ හරි බලවත්. ඒ කතරේ මම ලබා දෙන්නේ මට ඕන කෙනාට. ඒක විතරයි රහසේ එකම දේ අපේ ජීවිතවල තියෙන. ඉතින් රජේවන් කීයක් පෙරලෙන්නේ නැද්ද? ආයි රජේවන් කීයක් එන්නේ නැද්ද? නමුත් මං ස්ථාවරත්වයේ ගුණ නගාගෙන හිටියේ නිසා මගේ හැකියාවක් තිබුණ නිසා මට කිසි ප්‍රශ්නයක් වුණේ නැහැ. විශේෂයෙන් රජයේ ආයතන වලට මම වැඩ කරේ. ඔබ කාන්තාවක් විදිහට කාන්තාවක් දේශපාලනයට සම්බන්ධ වීම පිළිබඳ ඔබ අදහස්? කාන්තාවක්. ඒ දවස්වල අපි ගැන විවිධ මත පළ කරත් මං ආසයි කාන්තාවන් ඉදිරියට එනවා දකින්න. පිරිමි ඉදිරියට එන්නත් ඕනේ, කාන්තාව ඉදිරියට එන්නත් ඕනේ. දේශපාලනය කියන දේ ඇඟේ තියෙනවා නම් කරාට ප්‍රශ්නයක් නැහැ. මොකද එක එක්කෙනාගේ හැකියාවන් තිබෙනවා. අද වර්තමානයේ සමහර අම්මලගෙන් තාත්තලගෙන් දරුවන්ට දියණියන්ට මේ දේශපාලන හැඟීම් ඇති වෙලා තියෙනවා. ඒ අය දේශපාලනය කළ රටට වැඩදායි චරිතයක් බවට පත් වෙන නම් මං කැමතියි. ඒ කියන්නේ බොරු වංචාව කියන දේවල් ඈත් වෙලා අවංකව හදවතින්ම දේශපාලකෙක් හැටියට කාන්තාවන් වැඩ කරනවා නම් මං හරි කැමතියි. ශාස්ත්‍රය තුල අවුරුදු 40කට අධික කාලයක් ඔබ රැඳෙනවා. තරුණයාට ලැබෙන අවස්ථාව තවත් නවකයට ලැබෙන අවස්ථාව නැති වුණා කියලා ඔබ හිතන්නේ? එහෙම නෑ. දැන් වෙනදට වඩා අපේ කාලට වඩා අද දවසේ තරුණ පිරිස වැඩි පිරිසක් මේ ශාස්ත්‍රය රැඳී සිටිනවා. මම හරි කැමති අලුත් පරම්පරාව වෙනවාට. මොකද අපිට හැමදාම මේ ශාස්ත්‍රයේ මේ පුටුවල ඉඳගෙන මේ වැඩ කරන්න බෑ. අලුත් අය එන්න ඕනේ, අලුත් හැඟීම් ඇති වෙන්න ඕනේ, අලුත් සිතුවිලි එන්න ඕනේ, අලුත් වැඩසටහන් එන්න ඕනේ. ඒක තමයි වෙනස් වෙන්නේ. හැබැයි යහපත් ආකාරයෙන් වෙනස් වෙන නම් මම කැමති. මොඩර්න් වෙන එක හරිම වටිනවා. මම අර ඉස්සර කාලේ හිටපු විදිහට ඉන්න කැමති කෙනෙකුත් නෙමෙයි. අලුත් පරම්පරාව මොඩර්න් වෙලා යහපත් යමක් සමාජගත කරනවා නම් වැඩසටහන් හරහා මම තමයි ඉස්සෙල්ලා මේ ඇයට ලකුණක් දෙන්නේ. වෘත්තියේදී ඔබ වඩාත් සමීපව කටයුතු කළේ කාත් සමග? මම කිසි කෙනෙක් සමීපව කටයුතු කරලා නැහැ. මොකද මම නිදහස් නිවේදිකාවක් හැටියට කටයුතු කරේ. මම ඕනෑම ආයතනයේ ගියාම වේශ නිරූපණ ශිල්පියාගේ සිට කැමරාකරණයේ සිටින ශබ්ද පරිපාලක මැදිරියවල සිටින ඒ වගේම කාර්මිකාංශයේ සියලු දෙනාම ඒ වගේම සුළු සේවකී සියලු දෙනාම හැමොත් එක්කම මගේ එක වගේ බැඳීමක් තිබුණා. ඒ අය එදා වගේම අදත් මට ආදරේ. මොකද මම වෙන් වෙන් කරලා එක් එක්කෙනත් එක්ක කතා කරන්නෙත් නැහැ. මගේ වැඩේ කරා මම ඒ මොහොතේම එතනින් නික්ම යනවා. ඒක තමයි මම හිතන මගේ පැවැත්මේ විශේෂ වෙනස. ඔබ ආඩම්බරයිනේ? පොඩ්ඩක් අත්තේ මම හරි නිහතමානී. මම පොඩ්ඩක් අත් ආඩම්බර වෙන්නේ. ඉන්දුනිල් දිසානායක ඔබ දෙබිඩි චරිතයක්. එහෙම කියන්න හේතුවක් තියෙනවද? නෑ. එහෙම මම එක චරිතයක්. එදා ඉදිරිල් දිසානායක තමයි අදත් ඒ වගේම හිටක්. වෘත්තිය සහ පෞද්ගලික ජීවිතය තුල? වෘත්තිය හා පෞද්ගලික ජීවිතය කියන්නේ දෙකක්. මගේ ජීවිතේ මම හැබැයි අංක එක දෙන්නේ මගේ පෞද්ගලික ජීවිතයට. මට ලෝකේ කොයි දේවල් ලැබුණත් වැඩක් නෑ.
පවුල කියන එකකේ මගේ මගේ අම්මා තාත්තා මගේ නැන්දා මමාමා මගේ සැමියා මගේ දරුවෝ මගේ අක්කලා මගේ මල්ලිලා මගේ සහෝදර සහෝදරිය තමයි මගේ අංක එක ඊට පස්සේ තමයි මගේ වෘත්තීය ජීවිතේ නමුත් වෘත්තීය ජීවිතයට මම හදවතින්ම මේ සලකනවා මොකද මම පවුලට මුල් තැන දුන්නත් මගේ වෘත්තීය ජීවිතේට මම හරි ගරු කරනවා හරි භක්තියක් තියෙනවා මොකද වැඩසටහන සහභාගී වෙන්න කිව්වොත් මම හරි වෙලාවට වැඩ කරන කෙනෙක් ඒ වගේ මේ සඳහා සූදානම් වෙන කෙනෙක් මොකද අද යම් තැනක මම ඉන්නවා නම් ඉඳුරිල් දිසානායක කියලා ඔබ මාව හඳුන්වනවා නම් රටේ අය මාව පිළිගන්නවා නම් ඒ මගේ වෘත්තිය නිසා ඉඳ මම හැමදාම වෘත්තියට අද්දෙකකට කෘතඥ නමස්කාර කරනවා ඔබ වෘත්තීය ජීවිතේ වඩාත් අසීරුවටම පත් වුණු අවස්ථාවක් තියෙනවද වෘත්තීය ජීවිතේ අසීරුවට පත් වුණු එක් අවස්ථාවක් තිබෙනවා සජීවී ප්‍රවෘත්ති නිවේදිකාවක් හෙට කටයුතු කරද්දී නමුත් ඒක නමුත් අපේ අත්දැකීම් නිසා මම කොයි විදියෙන් හරි ඒ අවස්ථාවෙන් මගෙම මගහැරුණා කැමරාව ඉදිරියේ දැන් අපි ඉන්නවා වගේ මේ කැමරාව ඉදිරියේ කැමරා ශිල්පී මහත්මයා ඉන්නවා ප්‍රවෘත්ති සජීවී විකාශයේ වෙද්දී අනපේක්ෂිත ආකාරයෙන් එක්තරා කාර්මික ශිල්පී නිලධාරියෙකුට අමතක වෙලා පිටිපස්සෙන් යන්න ඕන එක කැමරාව ඉස්සරහෙන් ගියා දැන් මම සජීවී ලෙස කැමරාව දිහා බලාගෙන ප්‍රවෘත්ති කියවනවා නමුත් ඔහු ඉදිරියෙන් ගියාම මගේ මානසිකත්වය කොහොමද? නමුත් අන්තිර මට ප්‍රශ්නයක් වුණේ නැහැ. මගේ ජීවිතයේ අමතක වුණ සිදුවීමක් ඒ සජීවී ප්‍රවෘත්ති විකාශයේදී තවත් චරිතයක් කැමරාව ඉදිරියෙන් ගියා. ඉදිරියෙන් ගියා. මොකද මට අපිට මේ ප්‍රවෘත්ති ඉදිරිපත් කරද්දී හදිස්සි ප්‍රවෘත්ති ගෙනත් දෙනවා. ඒකත් මට ප්‍රශ්නයක් නැහැ. මට ඒකත් කොහොමද බැලන්ස් කරගන්න පුළුවන්? නමුත් වෙනත්ම චරිතයක් කැමරාව ඉදිරියෙන් ගියාම ඔබ හිතන්නේ කොහොමද කියලා? ඔබත් වේදිකාවක් නේ. ඉතින් ඒ නිසා මම හිතන්නේ ඒක තමයි මගේ ජීවිතයේ අමතක නොවන සිදුවීම උනේ. නමුත් ඒක මට කිසි ප්‍රශ්නයක් උනේ නෑ. මම කොයි විදිහෙන් හරි මම කලබල වුණෙත් නැහැ. මම කොයි විදිහෙන් හරි මගේ යුතුයකම ඉටු කරා. ශේෂ්ත්‍ර තුලදී ඔබට කාගෙන් හරි කැපිල්ල කැවිලා තියෙනවා. කපන්න කවුරුත් නැහැනේ මම. කිසි කෙනෙක් නෑ මාව කපන්න. මට ඉතින් එහෙම කැපෙන්න ඕනෙත් නැහැ. මං කවුත් කපන්නෙත් නෑ. කවුරුත් මාව ඒ කාලේ ඉඳන්ම මේ කාලේ වෙනකම්ම කවුරුත් මාව කැපුවද කියලා මම දන්නේ නැහැ. එහෙම කැපුවේ නැහැ කවුරුත්. ඔබ වඩාත්ම බය කාටද? කිසි කෙනෙකුට බය නැහැ. හැබැයි මගේ සැමියාට මා ගරු කරනවා. මගේ අම්මා තාත්තට බය ගරු කරනවා. මොකද වැරදි කරොත්නේ බය වෙන්න ඕනේ. බයක් නෙවෙයි තියෙන්නේ ගරු කිරීමක් විතරයි. කාටවත් බය නැහැ. කාටවත් නොකීව රහසක් තියෙනවද? නැහැ. ජීවිතේ කිසිම රහසක් නැහැ. මගේ සැමියාත් එක්ක හැමදාම හැම රහසක්ම මම බෙදාගෙන තියෙනවා. ඒ මගේ කිසිම ජීවිතේ නොදන්න දෙයක් නෑ. ඔහු හැම දෙයක්ම කිසිම රහසක් නෑ ජීවිතේ. ඇයි ව්‍යාපාරයක් කරන්න හිතුවේ? ව්‍යාපාරයක් කරන්න හිතුවේ මම උසස් අධ්‍යාපනය ලැබු ඉන්දියාවේ. ඉතින් ඒ හින්දා මම ගොඩක් කපු සාරි වලට කැමැත්තක් දැක්කුවා. ඒ හින්දා මම හිතුවා කපු ඇඳුම් වලට අවස්ථාවක් ලබා දෙන්න මගේ ස්ටයිල් එකට මගේ පැටර්න් එකට ගොඩක් අය කැමති වුණා. ඒ කැමති වෙච්ච නිසා මොකද මම ටෙලිවිෂනේ කපු සාරි වැඩිපුර බඳින්නේ. එහෙම අඳන් ඉන්නකොට බොහෝ අය කැමැත්තක් දැක්කුව ඇයි අපිට ඔය වගේ නැත්ති කියලා. ඒ හින්දා මම ව්‍යාපාරයක් පටන් ගන්න හිතුවා. මොකද මම ගොඩක් ඉන්දියාවත් එක්ක සම්බන්ධ නිසා ඒ අනුව ව්‍යාපාරයක් පටන් මම හිතුවා මම වගේ ලස්සනට අඳිනවා නම් අනිත් තවත් කෙනෙක් මම වගේ ලස්සනට අඳිනවා නම් කොච්චර හොඳ කියලා. ඒදේ මම දකින්න කැමති. මම විශේෂ දෙයක් කියන්න ඕනේ හිරුෂානි මේ වෙලාවේ. මම හරි ආසයි කාමත්තාවන් ලස්සනට ඇඳගෙන ඉන්නවට. මම කිසි ඉරිසියාවක් නැහැ. මට ඕනෑම තැනක මං අලෙවි කර සාරියක් මට අඳුනා ගන්න පුළුවන්. ඒවේ ඩෙන්ටි එකක් තියෙනවා. ඉතින් මම හරි ආසයි ඕනෑම කාන්තාවක් ලස්සනට ඇඳලා ලස්සනට ඉන්නවට. මගේ ඉරිසියාවක් නැහැ. මං දුටු තැන ඇයට කියනවා ඔබ හරි ලස්සනයි කියලා. මං කිසි ලෝභකමක් නැතුව ඒ දේ කිව්වා. ආදායම් බදු ගෙවනවද? ගෙවනවා. ඔබේ ජීවිතේ පරමාදර්ශී චරිතයක් ඉන්නවද? පරමාදර්ශී චරිතය මගේ අම්මා. මගේ අම්මා අවුරුදු මේට අවුරුදු 18කට පෙර මිය ගියා. මගේ අම්මා හරි ශක්තිමත් ගැහැණියක්. මට මතකයි අම්මා ඒ දවස්වල අපිව හදපු හැටි. ඒ අම්මගේ චරිතය තමයි අද මම නියෝජනය කරන්නේ. අම්මා කොයි විදිහට අපිව රැක බලාගත්තේ ඒ විදිහට මගේ දරුවා අම්මා රැක බලාගත්තා. අම්මා කොයි විදිහට උසස් අධ්‍යාපනය සඳහා මාව පිටරට ඇරියේ. ඒ විදිහට මම මගේ දරුවා පිටරට ඇරියා. ඉතින් අද දවසට මම මගේ අම්මා තමයි මගේ පරම දර්ශනය. ඔබ මවක් විදිහට ඔබේ දරුවන්ට දීලා තියෙන ආදර්ශය මොකක්ද? මම මොකද එදාට වඩා අද කාලේ හරි වෙනස්. දරුවන්ට අවවාද දෙන්න ඕන කාලේ තියෙනවා. මොකද ඒලා තරුණ කාලේ දැන් ඒ දෙන්න විවාහ වෙලා මම අම්මා කෙනෙක් හැටියට හැමදාම ළමයින්ට කියන්නේ අනේ පුතේ බොරු කරන්න එපා. නිහතමානී වෙන්න, අවංක වෙන්න. ඉස්සෙල්ලාම අම්මට තාත්තට ආදරය කරන්න. මොකද මේ ලෝකයේ ජීවිතයක් ඔබට දීලා තියෙන්නේ අම්මා තාත්තා.
මේ අම්ම තාත්ත හෝ වෙන්න පුළුවන් වෙනත් අම්ම තාත්ත කෙනෙක් වැඩිහිටියන්ට ගෞරව කරන්න අම්ම තාත්තට ආදරය කරන්න අම්ම තාත්තට ආදරය කරන ගෞරව කරන කිසිම කෙනෙකුට කවදාවත් වරදින්නේ නැහැ හොඳම උදාහරණයක් තමයි මම මම මගේ අම්ම තාත්තට වගේම මගේ සැමියගේ අම්ම තාත්තට මගේ නැන්දම්මට මාමට මම ඉතාමත් ගෞරව කළ බිරිඳක් අවුරුදු 23ක් මගේ නැන්දම්මත් එක්ක මම එක ගෙදර හිටිය කිසිම දවසක වචනයක් හෝමාරු වෙලා නැහැ ඉතින් ඒ හින්දා මං කියන්නේ මට ඒ වගේ සැමියෙක් ලබා දුන්නේ ඒ අම්මා තාත්තනම් මං ඒ අම්මා තාත්තට ගරු කරන්න ඕනේ මං දරුවන්ට කියන්නේ කුමන අම්මා කෙනෙක් හෝ තාත්තා කෙනෙක් ගරු කරන්න තමන්ගේ අම්මා තාත්තට ගරු කරන කිසි කෙනෙකුට වරදින්නේ නැහැ එච්චරයි මං ඒයට දෙන්නේ කාර්යබහුල කාන්තාවක් විදිහට ඔබ ඔබේ දෛනික ජීවිතය සූදානම් කරගන්නේ කොහොමද මං ඉතාමත් පිළිවෙලට වැඩ කරන කෙනෙක් සමහර වෙලාවට පුංචි වෙලාවක් හරි එහාට මෙහාට වෙන්නේ ඇඳුමක් එහාට මෙහාට මම සාමාන්‍යයෙන් හරි පිළිවෙලට වැඩ කරනවා ලෑස්ති කරනවා මෙන්න මේ ඇඳුම මේ වෙලාවට අඳින්න ඕනේ මෙහෙම මේකට සුදුසු විදියට අඳින්න පොඩ්ඩක් එහාට මෙහාට වෙන්නේ සමහර අවස්ථාවලදී මේකප් එකක් දාගෙන ඇඳුමක් ඇඳගෙන ගියාම මට හිතෙනවා මෙතන සුදුසු නෑ කියලා. එහෙම වුණොත් පොඩි කලබලයක් ඇති වෙලා චුට්ටක් පමා වෙනවා. එහෙම නැතුව මම හරි වෙලාවට වැඩ කරන පිළිවෙලට වැඩ කරන කියලා මොකද මම නිදහස් නිවේදිකාවක්. මට ඕන විදියට මගේ ප්ලෑන්ස් හදා ගන්න පුළුවන්. කවකින්වත් රෙස්ට්‍රික්ෂන්ස් මට නැහැ. හැම දෙයක්ම නිදහස් විදිහට ව්‍යාපාරය කරන්නේ මට ඕන වෙලාවට මම යනවා. රැකියාවට එන්න කිව්වොත් ඒ වෙලාවට මම ගිහිල්ලා ඉන්නවා. පමානුවි ඒක තමයි මගේ වෘත්ති ජීවිතයේදී යම් සාර්ථකත්වයක් ලැබලා තියෙනවා නම් මම බොහොම නිදහසේ හැම දෙයක් ප්ලෑන් කරලා කරන්න පුළුවන් මට. ඔබ රූපලාවන්‍ය සඳහා මාසෙකට කීයක් වියදම් කරනවා? ඒක මුදල නම් කියන්නට බෑ. හැබැයි මෙහෙමයි මම මේ ලুকু දේවල් කරන්නේ. මම තාම ඔයා විශ්වාස කරනවද මේ ෆේෂල් එකක් කළා නැහැ කියලා. මගේ ජීවිතේ වල තාම ෆේෂල් එකක් කියන එක කරලා නැහැ. හැබැයි ක්ලීනින් යාමේ මම ගෙදරින් කර ගන්න පිරිසිදු කිරීම කරනවා. ඉතින් මං හැබැයි හැම වෙලේම උත්සාහවන්ත වෙනවා. මේ ආඩම්බරයට කියන එකක් එහෙම නෙමෙයි. මොකද හොඳ දේවල් කාරඳා පවතිනවනේ. මම පොඩ්ඩක් බ්‍රෑන්ඩ්ස් ගැන විශේෂයෙන් මගේ රුව ආරක්ෂා කිරීම බ්‍රෑන්ඩ්ස් වලට පොඩ්ඩක් වටිනාකමක් දෙනවා. හොඳ බ්‍රෑන්ඩ් එකක් පාවිච්චි කරලා මම කියන්නේ මං හැමදාම මේ විදිහට ඉන්න ඕනේ කියලා. වයසත් එක්ක අපි මේ වයසට යනවා. නමුත් ඉන්න ටික ලස්සනට ඉන්න ඕනේ හින්දා මං බොහෝ වෙලාවට පාවිච්චි කරනදී හොඳ දෙයක් පාවිච්චි කරනවා. මොකද ඒකක් ටිකක් වැඩි මුදලක් දීලා මේ මොයිස්චරයිසර් ක්‍රීම් එකක් ගත්තාම ඔක මාස පහක් අය පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් එහෙම නැතුව මේ හැමතිස්සෙම ඒ සඳහා ලොකු මුදලක් වැය කරන කෙනෙක් නෙමෙයි. නමුත් හොඳ දේවල් මිලදී ගන්නවා එකපාර. මාස 6ක් හත පාවිච්චි කරනවා ඊළඟට ආය ගන්නවා එහෙම. එහේ මුදලක් කියලා වටිනාකමක් දෙන්නට බෑ. ඔබේ ජීවිතේ ඔබට මග හැරුණු දෙයක් තියෙනවද? නෑ කිසි දෙයක් මග හැරලා නෑ. මගේ ජීවිතේ මං හිතනවා මම හිතුවටත් වඩා මං පුංචි කාලේ කවදාකවත් හිතුවේ නෑ මම මෙහෙම වෙයි කියලා. අද දවස වෙනකොට මට මුකුත් මග හැරිලා නෑ. ජීවිතේ හොඳ අම්ම කෙනෙක් තාත්තා කෙනෙක් ලැබුණා. හොඳ සැමියෙක් ලැබුණා. රටක් වටිනා රටක් පිළිගන්න චරිතයක් බවට ටෙලිවිෂනින් දා වෘත්තිය නිසා අවස්ථාව ලැබුණා. හොඳ දරුවෝ දෙන්නෙක් ලැබුණා. හොඳ ආත්තම්ම කෙනෙක් වුණා. ඉතින් ලෙඩක් දුකක් නැතුව ජීවත් වෙන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. ඉතින් නමුත් කවදා හරි අපි මිය යා යුතුයි. ඉතින් ඉන්න ටිකේ හොඳින් ඉන්නවා. ජීවිත කිසි දෙයක් මගේ හැරිලා නැහැ. මට හොඳ සහෝදර සහෝදරි ටිකක් ඉන්නවා. හැබැයි මං අතලොස්සයි පිරිසක් ආශ්‍රය කරන්නේ. මම මහා ගොඩක් ඇසුරු කරන්නේ. නමුත් ඒ ඇත්ත එක්ක මම උපරිමෙන් සතුට වෙනවා. ඉතින් මගේ ජීවිතේ මගේ හැරිලා නැහැ. විශ්වාසයි. විශ්වාසයි. ජීවිතේ වැඩියෙන්ම බයක් දැනුනේ? බයක් දැනුණු දවස. බයක් දැනුණු දවස මම මුලින් කිව්වා වගේම මගේ සැමියා ICU එකේ ඉඳද්දී ඔපරේෂන් එක කරලා පාන්දර 2ට පෞද්ගලික රෝහලෙන් මට ඇමතුමක් ලැබුණා. ඒ සෞතු සේවිකාව මට මුකුත් කිව්වේ නැහැ. හැකියක්මින් එන්න කියලා කිව්වා. කිව්වේ නැහැ හේතුව මොකද්ද කියලා. ඉක්මනට එන්න කිව්වා. ඉතින් මං ඉතින් හිතරවා හිතා ගන්න පුළුවන් මොකද්ද කියලා. හැකියක්මින් රෑ 2ට කෝල් එකක් දීලා කිව්වහම ICU එකේ ලෙඩකින් දෙද්දි මේ සිග්මන්ට් එන්න පුළුවන්ද? මේ ගෙබක මොකද්ද නෑ හදිස්සියෙත් නෑ නෑ මේ පොඩ්ඩක් එන්නකො මේ සිග්මන්ට්. ඉතින් හිතා ගන්න කොහොමද කියලා. රෑ 2ට මං තනියෙන් වාහනේ තෙලෝගන යනකොට බය දැනුන ඉදා තමයි මං ඉතින් මගේ සැමියාට මොනවා වෙලාද කියන එක. ඉතින් අන්න ඒ දවස් තමයි මගේ ජීවිතේ බයම දවුනේ. කවදාකද ඒ දවස් අමතක වෙන්නේ? ශාස්ත්‍රය තුල ඉන්දුනිල් කියන චරිතය ඇලර්ජික් වුණු කෙනෙක් ඉන්නවා.
දන්නේ මං දැනුවත් නම් කිසිම කෙනෙක්ට බව ඇලිචික් වෙලා නැහැ මොකද මම හැමොත් එක්කම හරි සුහදව කටයුතු කරනවා ඒක අහන්න ඕනේ ඇලිචික් වෙච්ච කෙනෙක්ගේ මගේ නෙවෙයි මොකද මට පේන්නේ කවුරුත් මට ඇලිචික් වෙලා නැහැ මම ඇලිචිකුත් නැහැ කාටවත් මට ඇලිචික් ඇද්ද දේශපාලනය ගැන ඔබේ කියවීම මං දේශපාලනය කියන විෂය මම දන්නේ නැහැ අවංකව කිව්වොත් දන්නේ නැහැ කියලා කියන්නේ මම හොඳම උදාහරණයක් දෙන්නම් ඒකට චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය ජනාධිපති වෙන දවසේ මේ අපේ ප්‍රධාන නාලිකාව රජයේ නාලිකාවකින් මටයි නොයිලින් හොන්ට මහත්මියටයි කමලිනි සෙල්වරාජ මහත්මියටයි චන්ද්‍රිකා කුමාරතුංග මහත්මියව සම්මුඛ සාකච්ඡාවකට ඉන්ටර්විව් කරන්න එන්න කියලා කිව්වා. දැන් දවස් හපා සුමාරිට ඉස්සෙල්ලා අපිට අපොයින්ට්මන්ට් එක දීලා එන්නම් කිව්වා. දැන් හෙට තියෙනවා නම් අද දවසේ ඒ බ්‍රීෆ් එකට එන්න කිව්වා. දැන් බ්‍රීෆ් එකට ගියාම ඉතින් කිව්වා ගැහැණියක් හැටියට එතුමිය ගැන කතා කරන්න කියලා. මම හරි සතුටු වුණා. මොකද ජනාධිපති වරියක් හැටියට දිනුරුන් දෙන්නේ සූදානම් ඉන්ස්ටිටියුට් එක ගැන සම්මුඛ සාකච්ඡාවක් පවත්වනවා. ඉතින් මම ඉන්නවා සිංහල භාෂාව, නොයිලින් හොන්ට ඉංග්‍රීසියෙන් කමලි සෙල්වරාජන් දෙමළෙන්. කතා කරන්න ගියාම ඒ නාලිකාවට ගියාට පස්සේ අධ්‍යක්ෂවරයා ටිකක් වෙනස් ආකාර යෝජනාවක් ගෙනාවා. කිව්වා දේශපාලනය ගැන කතා කරන්න ඕනේ කියලා. මම කිව්වා දේශපාලනය කියන දේ එක්තරා විෂයක්. නමුත් මෙතුමීගේ දේශපාලන ජීවිතය ගැන මම දන්නේ නැහැ. මං දන්නේ නැත්තම් දන්නේ නැති දේ නොකර ඉන්නේ තමයි හොඳම දේ. මං හිතන්නේ නොදන්නා විෂයක් පිළිබඳව කතා නොකර සිටීම තමයි වඩාත් වටින්නේ. නිවේදිකාවක් වුණා විශේෂයෙන් මම දන්නේ නැත්තම් ඒ විෂය ගැන මං කතා කරන්නේ නැහැ. දේශපාලනය කියන විෂය ගැහණියක් හැටියට චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය ගැන මට ඕන තරම් දේවල් කියන්න පුළුවන්. අම්මා කෙනෙක් හිටිය බිරිඳක් හැටියට කාන්තාවක් හැටියට නමුත් ඇගේ දේශපාලන පසුබිම ගැන බණ්ඩාරනායක මහත්මයයි සිරිමා බණ්ඩාරනායක මෙතිනේ අම්මයි තාත්තයි සහෝදරය අනුර බණ්ඩාරනායක ඒ වගේ වටපිටාවක් ගැන දන්නවා. නමුත් ඇගේ දේශපාලන ජීවිතයේ භූමිකාවේ ඇය කොයි විදිහට තරඟ කරාද ඒ දේවල් මම දන්නේ නැහැ. ඒ දේශපාලනේ දන්නේ නැහැ ඉතිහාසෙ. දන්නේ නැතුව කරන්න බෑනේ මම කොහොමද බෑ කියලා. මම අයින් වුණා නොයින් හොන්ටත් අයින් වුණා මේ කමලි සෙන්රජනත් අයින් වුණා ඒගොල්ලෝ අපි ඔක්කොම හිතුව කාන්තා වැඩසටහනක් කියලා. ඉතින් ඒක එක්තරා ආකාරයේ ඒ දේශපාලනය කියන විෂය පිළිබඳව රටේ දේශපාලනය ගැන දන්නවා. නමුත් විෂය පිළිබඳව මට දැනුම අඩු හින්දා මම කරේ නෑ වැඩසටහන. ඉන්දුනිල් දිසානායකට ඡන්දය ඉල්ලන්න කිව්වොත්? අනේ ඡන්දය ඉල්ලන්නේ ඉල්ලන්නේ නැත්තේ ඒට වඩා හොඳයි මම මේ ඉන්න විදිහට ලැබිලා තියෙන ඡන්ද ප්‍රමාණය ඇති දැන්. ඔබේ ජනප්‍රියත්වය දේශපාලනය වෙනුවෙන් යොදාගෙන තියෙනවද? නෑ කිසි දවසක නෑ. ජනතාව ප්‍රිය කරන චරිතයක් බවට පත් වෙනවා කියන එක ලිහිසි පහසු දෙයක් නෙමෙයි. මුදල් වියදම් කරලවත් ජනතාව ප්‍රිය කරන චරිතයක් බවට පත් වෙන්න හරි අමාරුයි. වෙන්න පුළුවන් තාවකාලිකයි. දැන් අපි හිතමු ගීතයක් ප්‍රසිද්ධ කරගන්න ඕනත් මුදල් වියදම් කරලා ටෙලිවිෂන් නාලිකාවක කමර්ෂල්ස් දාලා ප්‍රොඩක්ට් එකක් ගැන උනත් කතා කරේ ඒක ඉතාමත් සීමිත කාලයක් තිබෙනවා. නමුත් චරිතයක් ජනතාව අතර රැඳෙන ජනප්‍රියයි කියන වචනේ තේරුමත් ජනතාව ප්‍රිය කරන චරිතයක් බවට පත් වෙනවා කියන එක ලේසිත් නෑ. ඒට වඩා පවත්වාගෙන යනවා කියන එකත් ලේසි නෑ. ඉතින් ඒ හින්දා මම කිසිම දේශපාලනයක් පාවිච්චි කරලත් නෑ, කිසිම මුදලක් වැය කරලත් නෑ. මං හිතන්නේ දෙයියොමට දීපු තෑග්ගක්. අම්මා තාත්තා ජීවිතේ දුන්න, සැමියා රැක බලාගත්ත, දෙවියෝ මට මේ දේවල් දුන්න කියන සිතුවිලි මගේ හිතේ තියෙනවා. මගේ විශ්වාසයක් තියෙනවා. ඔබ වඳවන්න පුළුවන්ද? අඬවන්න. කේන්ති ගියාම නම් ටිකක් ඇනිර උන්න ගමන්. කේන්ති ගිහලා බයිනකොට එහෙම සැර වුණාම පොඩ්ඩක් අඬනවා. එහෙම විතර අඬවන්න පුළුවන් නේතු. ඉතින් අඬවන්න කවුරුත් අඬවලත් නැහැ. මාව අඬවන්න හේතුවක් වෙලත් නැහැ. ඔබ කී දෙනෙක් අඬවල තියෙනවද? කවුරුවක්වත් අඬවල නැහැ. කිසිම කෙනෙක් අඬවන්න මම කාටවත් එහෙම කිසිම දෙයක් කරලත් නැහැ. මට අඬවන්න උවමනාවක් වෙලත් නැහැ. අඬවන්න ඕනෙත් නැහැ. අඬනවා සතුටු කඳුලින් අඬවල නම් ඇති. සතුටු කඳුලින් අඬවන්න ඇති. නමුත් දුක හිතෙන වේදනාව වෙන කෙනෙක්ව කිසි කිවිතක මං අඬවල නැහැ. ඔබ ගොඩක් අයගෙන් ප්‍රශ්න අහලා ඇති. ඔව්. මේ අහපු ප්‍රශ්න ටික ගැන ඔබ මොකද හිතන්නේ? 100%ක් සාර්ථකයි කියලා හඳුන්වන්න දෙන මොකද මගේ හිතේ තිබ්බේ. දැන් මේ වැඩසටහන එනකොට මම ඇහුවේ නෑ ඔබේ මොනවාක්වත්. නමුත් ඉතාමත් සාර්ථකයි. මොකද හිතා ගන්නට බැරි හිතේ තියෙන දේවල් බොහෝමයක් මේ විනාඩි 23 ඇතුළත කියන්නට පුළුවන් නැති සිතුවිල්ල මගේ හිතේ තියෙනවා. ඉතින් ඔබටත් මේ සියත නාලිකාවටත් හැපැති අධ්‍යක්ෂතුමාට නිෂ්පාදන කණ්ඩායම අපේ කැමරා ශිල්පී සොහොන සිල්දරටම ස්තුතිවන්ත වෙනවා. වෙනස් ආකාරයේ කතා බහක් වෙනස් ආකාරයේ සිතුවිල්ලක් එක්ක මගේ හඬ අවදි කරනට අවස්ථාව ලබා දුන්නට ස්තුති ඔබට. ස්තුති ඔබ සිල්දරට. තවත් දවසක හවසක අපි හමු වෙමු.
ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.